ඉබන් කියල පිළිගන්න හැමදෙනාම ඉතින් ඉන්දියන් නෙට්වර්ක්ගේ සකන්ඩ් හෑන්ඩ් මාකට් එක සම්බන්ධයෙන් තමයි කතා කරන්න යන්නේ. ඉතින් අපි දන්නවා 2020 ජනවාරි වගේ කියන්නේ කොරෝනා එන්න කලින් මේකේ යූස් ඩෙල්ට එකක් පාවිච්චි කරපේ සාමාන්‍ය ලක්ෂ 17කට වගේ අපිට ගන්න හැකියාව තිබුණා. ඉතින් ඒත් එක්කම අපි දන්නවා කොරෝනා අවසංගතය ආව 2020 දී. ඉතින් මේකත් එක්ක 2020 මාර්තු වල වගේ වාහන ආනයනය සීමා කරන්න රජය කටයුතු කරා. ඉතින් මේකත් එක්ක ටිකෙන් ටික මේ වාහන මිල ඉහළ ගියා. ඉතින් මේකත් එක්ක 2021 මුල් භාගයේදී කියන්නේ ජනවාරි පෙබරවාරි වගේ ලංකාව ලීසින් රේට් ගොඩාක්ම අඩු කරා. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් ලීසින් රේට් එක 9.9% ඉතින් මේ වගේ අඩු ප්‍රතිශතයකට වැටෙනවා. ඉතින් මේකත් එක්ක ගොඩක් කට්ටිය මේ ලීසින් දාලා වාහන ගන්න පෙළඹුණා. ඉතින් මේ දෙත් එක්ක වාහනවල තියෙන ඉල්ලුම තවත් වැඩි වුණා. ඉතින් ඉල්ලුමට අනුව ලංකාවේ වාහන නොතිබුණ හින්දා මේ වාහන මිල ගොඩක් ඉහළ ගියා. ඉතින් ඇල්ටෝ විතරක් නෙමෙයි හැම වාහනයක්ම ඉහළ ගියා. ඉතින් මේ ඇල්ටෝ කාර් එක සාමාන්‍ය අපි දන්නවා මාසෙන් මාසෙ මේ වගේ මිල වැඩි වුණා. ඒ කියන්නේ අද 125ට තියෙන එක තව මාසෙකින් 126ක් වුණා. ඉතින් මෙහෙම වැඩි වෙලා අන්තිම හිනිපෙත්තටම ගිහිල්ලා 133 133ට වගේ මේ ඇල්ටෝ කාර් එකේ මිල ගියා. ඉතින් මේකත් එක්ක ලංකාව අපි දන්නවා ආර්ථිකයේ එහෙම් පිටේම කඩන් වැටුණා. ඉතින් මේකත් එක්ක අපි දන්නවා මිනිස්සුන්ට ජීවත් වෙන්න පවා මේ වෙනකොට ගොඩක් අපහසුයි. ඉතින් මේකත් එක්ක අපි දන්නවා මීට මාස 3කට වගේ කලින් ලංකාව රීසින් රේට් ඒ කියන්නේ හැම රේට් එකම පොලියනපත වැඩි වුණා. ඉතින් මේ දෙත් එක්ක ලංකාවේ මිනිස්සු මේ ලීසින් දාලා වාහන ගන්න එක එහෙම් පිටේම නැත්තුව. මොකද අපි දන්නවා සාමාන්‍ය 10,000ක් වගේ අපි ලීස් කරොත් එහෙම 107ක් 8ක් විතර අපි පොලිය විතරක් ගෙවන්න ඕනේ. ඉතින් මේ දෙත් එක්ක මිනිස්සු අත්හැරියා මේ ලීසින් එකක් දාලා වාහනයක් ගන්න එක. ඉතින් මේ දෙත් එක්ක තමයි මේ වාහන වලට තියෙන ඉල්ලුම ටිකින් ටික අඩු වෙන්නේ. ඉතින් මේ මාස 2-3 ඇතුළතදී අපි දන්නවා ලංකාවේ වාහන මිල ගොඩක්ම පල්ලෙහාට බැස්සා. ඉතින් මම මේ ඇල්ටෝ එක ගැන කතා කරන හින්දා මම මේ සම්බන්ධයෙන් විතරක් කතා කරන්නම්. ඉතින් ඇල්ටෝ එකේ මිල මේ වෙනකොට සාමාන්‍ය 2015 වගේ ඇල්ටෝ එකක් 126,000කට වගේ අපිට මිල දී ගන්න හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් අර එක්කෙනෙක් දෙන්නේ අර පර්ණ මිල්ලට දාලා තියෙනවා. ඒ කියන්නේ පර්ණ මිල්ල කියලා කියන්නේ 128,29,30 මේ ගණන් වලට දාලා තියෙනවා. ඉතින් ඒ අතරින් පතර 127,26,000 ඉතින් මේ මිල වලට දාලා තියෙනවා. ඉතින් මේ කාලේ අපි සාමාන්‍ය කෑෂුවල්ටම කාර් එක ගන්නවා නම් 126කට වගේ අපිට මිලි දී ගන්න හැකියාව තියෙනවා. ඉතින් කතා බහ කරලා ඊට අඩුවෙන් වුණත් ඔයගොල්ලන්ට ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ හින්දා මේක හොඳ කාලයක් කෑෂුවල්ට වාහනයක් දීලා ගන්නවා නම් ඉතින් ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේ වාහන මිල ඒ කියන්නේ මේ තියෙන තත්ත්වතර තවත් පල්ලෙහාට බහිද කියලා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ඉන්දියන් රේල්වේ එක දැන් අපි දන්නවා 26කට වගේ 26 මාර්ට් වගේ යනවා. ඉතින් මේක මීටත් වඩා අඩු වෙලා 20කට වගේ බහිද කියලා. ඉතින් එච්චර පහළට නම් බහින්නේ නැති වෙයි. ඉතින් මගේ අනුමානය අනුව ඉන්දියන් රේල්වේ සාමාන්‍යයෙන් අන්තිම 25කට වගේ බහි. ඉතින් එතනින් පල්ලෙහාට නම් මම බහි කියලා හිතන්නේ නැහැ. ඉතින් ඒ වගේම තව පිරිසක් මගේ වීඩියෝස් වල කමෙන්ට් කරලා තිබ්බා මේ වාහන මිල මේ වෙනකොට බැස්සට සාමාන්‍ය මේ අවුරුද්දේ දෙසැම්බර් වගේ වෙනකොට නැවත මේ වාහන මිල ඉහළ යනවා කියලා. ඉතින් වාහන මිල ඉහළ යන්න නම් මම කලින් වීඩියෝ එකක් කියලා තිනවා ප්‍රධාන සාධක කීපයක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඉතින් එකක් තමයි ලංකාවේ ලීසින් රේට් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් කට්ටිය අපි දන්නවා කෑෂ් දීලා වාහනයක් ගන්න හැකියාවක් නැහැ. ගොඩක් කට්ටිය ලීසින් එකක් දාලා තමයි ගන්නෙ. ඉතින් ඒක එකක් මේ ලීසින් රේට් අඩු වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම අනිත් දේ තමයි ලංකාවේ දැන් තියෙන ආර්ථික තත්ත්වය. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් 50,000ක් වගේ පඩියක් කනෙක්ට මේ කාලේ ජීවත් වෙන්නවත් ඒක ප්‍රමාණවත් මදි දැන් මේ තියෙන බඩු මිලත් එක්ක. ඉතින් ඒක එකක්. ඉතින් අනිත් දේ තමයි ලංකාවේ මේ වෙනකොට ස්පෙයාර් පාර්ට්ස් වල මිල ඉහළයි ගොඩක්. අපි දන්නවා ගොඩක්ම මිල ඉහළ කියලා තියෙන්නේ සාමාන්‍ය එන්ජින් ලෙවල් එකක් පවා තිබ්බටට 3 ගුණයකින් වගේ වැඩි වෙලා තියෙන. ඉතින් ඒ වගේම ටයර් මිල, ඒ වගේම ලංකාවේ තියෙන ඉන්ධන මිල. ඉතින් ඉන්ධන මිල නම් අපි දන්නවා ඊයේ වෙනකොට 370ට අඩුණා. ඉතින් ඒ ගානට අඩුණත් අපි දන්නවා අපි මීට කලින් 150ට වගේ තමයි පෙට්‍රල් ගහුවේ ලංකාවේ. ඉතින් ඒකත් එක බලනකොට තාමත් මේක ලොකු අගයක්. ඉතින් මේ දේවල් ටික අඩු වුණොත් තමයි ලංකාවේ වාහනවලට නැවත ඉල්ලුමක් එන්නේ. ඉතින් ඒ ඉල්ලුමට අනුව තමයි නැවත මේ වාහන මිල වැඩි වෙන්නේ. ඉතින් මේකත් මේ වාහන මිල වැඩි වෙන එකත් සුළු කාලයක් විතරයි මේව තියෙන්නේ. මොකද අපි දන්නවා ලංකාව නැවත යම් කිසි තත්යකට ආවට පස්සේ මේ වාහන නැවත ගෙන්නවා. ඉතින් ඒකෙදි රජය දැන්ට කියලා තියෙන ඉලෙක්ට්‍රික් වාහන වලට තමයි ප්‍රමුඛත්වය දෙන්නේ කියලා. ඉතින් ඒකත් එක්ක මේ වාහන වල තියෙන මිල ගොඩක් බහි. විශේෂයෙන්ම මේ ඉන්ධන වලින් ධාවනය වෙන වාහන වල ගොඩක් මාකට් එක බහි නැවත ලංකාවට ඉලෙක්ට්‍රික් කාර් එනකොට. ඉතින් ඒ හින්දා අපිට කියන්න බෑ මේ වාහන මිල මේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක නැවත ඉහළයි කියලා. ඉතින් මේ දේවල් එක්ක මේ වාහන වල මිල පහළ බහින මිසක් මේ ඉදිරි කාලය ඇතුළතදී මම නම් හිතන්නේ නැවත වාහන මිල ඉහළයි කියලා. ඉතින් වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට මේක හොඳ
කාලයක් ඉතින් අපි දන්නවා සාමාන්‍ය ලංකාවේ මධ්‍යම පාන්තික පවුල කෙනෙක්ට ඒ කියන්නේ ගන්න හැකියාවක් තියෙන වාහන තමයි ඉන්දියන් නෙල්ටෙක් කියලා කියන්නේ. ඉතින් මේකත් එක්ක ගොඩක් හොඳ දෙයක් වෙයි ලංකාවේ ඒ කියන්නේ අලුතින් වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට. ඉතින් අර මම කලින් වීඩියෝස් එක කියන වගේ ඕගොල්ලන් පුළුවන් තරම් මේ ලීසින් එක අඩු කරලා දාලා ගන්න බලන්න. ඉතින් අපි දන්නවා සාමාන්‍ය ෆුල් කෑෂ් දීලා ගන්න හැකියාවක් නැහැ කාටවත්. නමුත් පුළුවන් තරම් වැඩි මුදලක් දාන්න බලන්න මූලිකව. ඉතින් එහෙම දාලා අඩු මුදලක් ලීසින් දාන්න බලන්න. මොකද දැන් දෙන රේට් එකත් එක්ක අපිට ලොකු මුදලක් ගෙවන්න වෙනවා මේ පොලී විතරක් ලීසින් දැම්මොත් එහෙම. ඉතින් මට ඔය සම්බන්ධයෙන් තමයි දැනුවත් කරන්න ඕනලා තිබ්බේ. ඉතින් ඒ වගේ මතක ඇතුව රයි ප්‍රොඩක්ෂන්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහට වීඩියෝ එක දාපු ගමන් ඕගලන්ට notification එකක් එනවා. එහෙනම් නැවත තවත් අරුත් මේ වගේ වීඩියෝ ගහම එනකන් ඕගලන්ට සුබ දවසක්.